මේ ශ්‍රී ලංකා බිස්නස් ටීවී ඔබට ආර්ථික දැනුම ලබා දෙන නාලිකාව මම ජයන්ත කෝවිලකොඩගේ මේ වීඩියෝ වෙන්න අපි අනාවරණය කරන්නේ ලීසින් වලට ඒ වගේම බැංකු සේවා වලට කොටස් වලද පොළ ගනුදෙනු ඇතුළු මූල්‍ය සේවා වලටත් වැඩ් බද්දක් වැදුනාද කියන කතාව මොකද බොහෝ දෙනෙකු අපෙන් විමසලා තිබුණා මේ වැඩ් බදු මේ ශේෂ්ත්‍ර වලටත් වැදුනද කියලා අපි මේ වීඩියෝ වෙන්න අනාවරණය කරන්නේ ඇත්තටම වැඩ් බද්දෙන් නිදහස් වුණු ශේෂ්ත්‍ර මොනවද කියන කතාව මීට කලින් භාණ්ඩ වර්ග ඒ කියන්නේ ශේෂ්ත්‍ර 138ක් වැඩ් බද්දෙන් නිදහස් කරලා තිබුණා ඒ නිදහසෙන් 95ක් ඉවත් කරා ඒ ඉවත් කරපු 95 පිළිබඳව අපි මීට කලින් වීඩියෝකදී ඔබව දැනුවත් කරා මේ අනුව මේ වන විට වැඩ් නිදහස ලැබිලා තිබෙන්නේ ශේෂ්ත්‍ර 43ක් සඳහා පමණයි මේ 43 ගත්තට පස්සේ අපිට පෙනෙන දේ තමයි මූල්‍ය සේවා කියන අංශය වැඩ් බද්දෙන් නිදහස් කරලා තිබෙනවා එතකොට මූල්‍ය සේවා අංශය වැඩ් බද්දෙන් නිදහස් කිරීම තුල මේ බැංකු සේවා කොටස් වලද පොළ ගනුදෙනු ඒ වගේම ලීසින් පහසුකම් ඇතුළු මූල්‍ය සේවා වලට මේ වැඩ් බද්ද අදාළ වෙන්නේ නැහැ එතකොට අනිකුත් නිදහස් වුණු ශේෂ්ත්‍ර මොනවද කියලා බැලුවොත් තිරිඟු තිරිඟු පිටි ඒ වගේම ලදරු කිරි පිටි හාල් හාල් පිටි ඒ වගේම පාන් සකස් නොකල මාළු එළවලු ඒ වගේම භූමි තෙල් විදුලිය ඖෂධ මේ ඖෂධ කියලා ගත්තාම වෛද්‍යවරයෙක් යම්කිසි නිර්දේශයක් එක්ක කෙනෙකුට තුණ්ඩුවක් මගින් ඔසුසලකින් ලබා ගන්න කියලා දුන්නොත් විතරයි වැඩ්බද්දෙන් නිදහස් වෙන්නේ. ඒ වගේම රෝදපුටු, කිහිලිකරු, බ්‍රේල් ටයිප්‍රයිටර්ස්, ඒ වගේම බ්‍රේල් උපකරණ, ඒ වගේම ශ්‍රවණ උපකරණ, මීට අමතරව දේශීයව නිෂ්පාදනය කරන සර්ජිකල් ග්ලව්ස්, ඒ වගේම රසායනික නොවන පොහොර. ඒ කියන්නේ රසායනික පොහොර වලට වැඩ්බද්දක් අය කරා. ඒ වගේම බීජ, පැල දේශීය අත්‍යන්ත සහ රෙදිපිලි ඒ වගේම අධ්‍යාපනික සේවා පොදු ප්‍රවාහණය ඇතුළු ශේෂ්ත්‍ර තමයි ඒ වගේ ශේෂ්ත්‍ර 43ක් තමයි මේ වැඩ්බද්දෙන් නිදහස් කරලා තිබෙන්නේ. එතකොට ඔබට පෙනෙනවා මේ ශේෂ්ත්‍ර බැලුවාම ඇත්තටම මිනිසුන්ට මේ කන්න බොන්න ඒ කියන්නේ තමන්ගේ බත්පත තුල තියෙන ප්‍රධාන දේවල් තමයි මේ වැඩ්බද්දෙන් නිදහස් කරලා තිබෙන්නේ. ඒ කියන්නේ හාල් නිදහස් කරලා තිබෙනවා හාල් පිටි ඒ වගේම එළවලු ඒ කියන්නේ සකස් නොකරලා නිකම්ම අපි සාමාන්‍යයෙන් කඩෙන් ගිහිල්ලා ගන්න එළවලු ඒ වගේම මාළු සකස් නොකරපු මාළු ඒ වගේම පාම් පිටි කියන්නේ තිරිඟු පිටි ඒ වගේම පාන් මෙන්න මේ වගේ දේවල් තමයි මේ වැඩ්බද්දෙන් නිදහස් වෙන්නේ අනෙකුත් සියලුම ශේෂ්ත්‍ර 118ක් දක්වා වැඩ්බද්දට යටත් වෙනවා අපි මේ පිළිබඳව විග්‍රහයක් කරා මීට කලින් වීඩියෝ එකදී අපි ආරාධනා කරනවා මේ වීඩියෝවත් බලන්න ඒ වගේම මේ වගේම තොරතුරු දැනගෙන subscribe කරන්න ශ්‍රී ලංකා බිස්නස් ටීවී බොහොම ස්තුතියි